සුබ දවසක් ඔගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට ඔගලන්ව ආදරෙන් පිළිගන්නවා කැංගරු දේශයෙන් අද මේ දිගහැරෙන්නේ සෝවියට් දේශයෙන් කැංගරු දේශයට කියන මගේ කතා මාලාවේ 9 වෙනි එපිසෝඩ් එක මොස්කව් වලින් මම කෝච්චියට නැග්ගේ බෙලරුස් යන්න පොඩ්ඩක් හිතේ තැතිගැන්මකුත් ඇතිව කෝච්චියට නගිනකොට උදේ මොස්කව් වලින් මිනිස්කෙඩි දෙක තුනකුත් ගත්ත මගදි කන්න කියලා. ඒ කෝච්චිවල නිදියන්න පහසුකමුත් තියෙනවා. ඒ කියන්නේ නිදන මැදිරි. උදේ නැග්ගට මුළු දවසම වගේ කෝච්චිය ගියා වගේ තමයි දැනුනේ. මගේ නිදන මැදිරියේ හිටපු රුසියානු ජාතිකයන් කීප දෙනෙක් මාත් එක්ක සුවදව කතා කරා. ඒ වෙනකොට අපිට භාෂාව පුරුදු නිසා කතා කරන්නේ එච්චර අමාරුවක් වුණේ නැහැ. බෙලරුස් රටවල් කීපයකින් වට වෙලා තියෙන්නේ. රුසියාව, යුක්‍රේනය, පෝලන්තය, ලිතුවේනියාව, ලැත්වියාව වගේ රටවල්. ඒ වගේම බෙලරුස් වල උෂ්ණත්වය වින්ටේකේදී +20-30 අතර වගේ උෂ්ණත්වයකට අඩු වෙන්න පුළුවන්. මින්ස්ක් වල ලංකාවේ ළමයි ගොඩක් ඉන්නවා කියලා දැනගෙන හිටියට ඒ කිසි කෙනෙක්ව මම පෞද්ගලිකව අඳුරගෙන හිටියේ නැහැ. රුසියාවේදී ඉස්සෙල්ලාම කෝච්චි එක තනියම ගියේ මම එදා. තනියම යන ගමන ගැන පුංචි බයක් තිබුණත් හිතේ ධෛර්යය අරගෙන ඒ ගමන මම ගියා. වෙන කරන්න දෙයක්වත් නැහැනේ. ඒ ලැබිච්ච ධෛර්යය ශක්තිය අදටත් මට ඒ විදිහට තියෙන එක ගැන මම හිතෙන් සන්තෝෂ වෙනවා හැමදාම. කෝච්චිය බෙලරුස් වලට එනකොට චුට්ටක් හවස් වෙලා. ටිකක් කලුවරත් පැටිලා තිබුණා. සූට්කේස් එකක් ඇදගෙන මම ඊළඟට ගියේ ටැක්සියක් ගන්න. රුසියාවේ ටැක්සිය කියනවා කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි ඒ කාලේ. වැඩි වියදමකුත් නැහැ. ටැක්සියට නැගලා මම ටැක්සි ඩ්‍රයිවර්ට කිව්වා මට මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකේ හොස්ටල් එකටයි යන්න ඕනි කියලා. ඔහු එතකොට කිව්වා ඔහු තියෙන තැන දන්නවා, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ, වැඩි දුරක් නෙමෙයි තියෙන්නේ කියලා. ඒ වගේම පාරවල් කීපයකින් හැරි හැරි ගිහිල්ලා ඔන්න දැන් මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකේ හොස්ටල් එක ඉස්සරහා ටැක්සිය නැවැත්තුවා. මින්ස්ක් නුවර මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකේ 5 වෙනි නේවාසිකාගාරය. මේක තමයි අපේ හොස්ටල් එක. ඊළඟ අවුරුදු 6ම හිටියේ මේ හොස්ටල් එකේ. මට ඒ දවස අද වගේ හොඳට මතකයි. ටැක්සිය ඩ්‍රයිවර් මට උදව් කරා බෑග් එක ඇතුළට ගෙනියන්න. ඉතින් මම හොස්ටල් එක ඇතුළට ගියා. ඒත් කිසි කෙනෙක් මම දැනගෙන හිටියේ නැහැ. හොස්ටල් එකට ඇතුල් වෙච්ච ගමන් දකුණු අත පැත්තේ තිබුණා ලිෆ්ට් එකක්. මම එතෙන්ට යනකොටම එතන හිටියේ ළමයෙක්ට මම කිව්වා මම ලංකාවෙන් මින්ස්ක් මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකට ඉගෙන ගන්න ආව ලංකාවේ ළමයි ඉන්න තැනක් මට පෙන්වන්න කියලා. ඔහු මාව සුහදව පිළි අරගෙන මට කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ, මම ඔයාව එක්කගෙන යන්නම් ලංකාවේ ළමයෙක් ඉන්න කාමරයකට කියලා. ඔහු මාව ලිෆ්ට් එකේ උඩ තට්ටුවකට එක්කගෙන ගියා. ඒ ගිහිල්ලා කාමරයක දොරට තට්ටු කරාම එළියට ආවේ ගෑනු ළමයෙක්. ඒ ළමයට මාව අඳුන්වලා දීලා අර ආගන්තුකයා යන්න ගියා. එය මාව සුවදෝ පිළි අරගෙන ඇගේ කාමරය ඇතුළට එක්කගෙන ගියා. උණුණු ලංකාවේ තේකෝප්ප එකෙන් අපේ කතාව පටන් ගත්තා. මම මගේ විස්තර ඔක්කොම ඈත් එක්ක කිව්වා. ඇය ලංකාවේ ශිෂ්‍යාවක්, 5 වෙනි වසරේ ඒ වෙනකොට ඉගෙන ගන්න. ඉතින් ඇය බොහොම හොඳට මට සලකලා ඒ වගේම රෑ කෑමත් හදලා දුන්නා. ඉතින් ලංකාවේ විදියට කෑමක් කන්න හම්බ වෙච්ච එක එදා මට අමතකම නොවන දෙයක්. ඉතින් ඔහොම අපි කෑම කකා ඉන්නකොට හොස්ටල් එකේ හිටපු අනිත් ලංකාවේ ළමයි ටිකත් මාව බලන් ආවා
අලුත් ළමෙක් කාවයි කියපු ආරංචියට. ඒගොල්ලන්ව මට අඳුන්නලා දුන්නා. ඒ අය 5 වෙනි 6 වෙනි වසරවල ඒ වෙනකොට වෛද්‍ය විද්‍යාව හදාරන ලංකාවේ ළමයි. ඉතින් ආගිය විස්තර, ගමේ විස්තර, ලංකාවේ විස්තර ඔය වගේ විස්තර ගොඩක් රැ වෙනකල් අපි හැමෝම කතා කර කර හිටියා. ඉතින් ඇත්තට සීනියර්ස්ලා ගොඩක් අපිට උදව් කරන එක ගැන මම මේ වෙලාවේ නම් මතක් කරන්නම ඕනේ. රුසියාවේ විශ්වවිද්‍යාලවල කවදාවත් නවක වදේ කියන දේ තිබුණ නැති බව මම කලිනුත් කිව්වනේ. මම මින්ස්ක් වලට ගියේ අපේ සමර් වැකේෂන් එක පටන් ගත්ත ගමන්. ඉතින් මම තාම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා නැති නිසා මට ඉන්න කාමරයක් එහෙම තිබුණේ නැහැ. ඉතින් අපේ සීනියර්ස්ලා මට කාමරයක් ලෑස්ති කරලා දුන්නා 3 වෙනි තට්ටුවේ කෙළවරේම. ඒ කාමරේ අපේ ලංකාවේ සීනියර් ගෑනු ළමයෙක්ගේ කාමරයක්. ඇය ඒ වෙනකොට ලන්ඩන් ගිහිල්ලා හිටිය සම හොලිඩේස් වලට. මින්ස්ක් වල හොස්ටල් එක යෙරෙවාන් වල හොස්ටල් එකට වඩා ටිකක් වෙනස්. කොරිඩෝ එකෙන් කාමරයට ඇතුල් වෙනකොටම දෙපැත්තේ බාත්රූම් එකකුයි ටොයිලට් එකකුයි තියෙනවා. ඒ වගේම උයාගන්න පුංචි කුස්සියක් තියෙනවා. හරියට පොඩි ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් වගේ. ඒ එක සෙක්ෂන් එකක කාමර දෙකක් තියෙනවා. දෙපැත්තේ ඉන්න දෙන්න තමයි ඒ ටොයිලට් එකයි බාත්රූම් එකයි ෂෙයා කරගන්න ඕනේ. වේසකාරී ගමනකින් පස්සේ මට කාමරයක් ලැබිච්ච එක පුදුම සැනසෙල්ලක් වුණා. මගේ බඩු ටිකක් තස් කරගෙන නිදියන්න ලෑස්ති වුණා. එදා ගොඩාක් රෑ වෙලා ඇඳට වැටිච්ච ගමන් නිින්ද ගියා. දන්නේම නෑලි වෙනකල් අඩුම ගානේ මට ඉන්න තැනක් ලැබුණානේ කියලා මම එදා හිතෙන් සැනසුණා. මට මගේ කියලා කාමරයක් ලැබෙනකල් මට ඉන්න උනේ ලංකාවේ සීනියර් ගර්ල්ගේ ගෙදර. ඒ කියන්නේ කාමරේ. ඉතින් ඒ ගැන මම අදටත් ඇයට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු ගානක් ගියා. අපිට ඒ කාලේ අපේ සීනියර්ස්ලාගෙන් ලැබිච්ච සහයෝගය නම් වචනෙන් කියලා නිම කරන්න බෑ. ඒ තරමට ඔවුන් අපිට උදව් කරා. ඉතින් මම ඒ අයවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට මම නවතිනවා. තවත් රසබර තොරතුරු අරගෙන බෙලරුස් වලින් ඕගලන්ව හම්බ වෙන්න එනකල් ඕගලන්ට සුබ දවසක්. ඒ වගේම ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. මගේ YouTube channel එකට ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ story එක follow කරන්න කියලා මම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන්.